අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් මම උදේෂානිට මේ ගෙදර ප්‍රථමයෙන් අවධානය උදෑසන පුවත් සිරස්තල වෙත 11 වන වරටත් පැවැත්වූ සියත සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය සාර්ථකව නිම වේ නවගමුවේ පාලමක් යටින් ගිනි අවි කොටස් සහ උණ්ඩ තොගයක් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය 11 වන වරටත් සංවිධානය කරනු ලැබූ සර්වාත්‍රික පිරිත් සජ්ජායනය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. ඊයේ රාත්‍රියේ 9:00 සිට සකල ලෝකවාසී සෑම සියලු ජනතාව වෙත මෙම පිරිත් සජ්ජායනය සජීවීව ගෙන එන්නට සියත ටීවී සහ සියත FM කටයුතු කරනු ලැබුවා. මුළු මහත් ලෝකෙම වර්තමානයේ මුහුණ දී ඇති කොරෝනා වෛරසය වැනි භයානක රෝගවලින් අත් මිදීමට සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබෙන්නටත් යහපත් වූ ජීවිතයක් ගත කිරීම උදෙසා ජනතාවටත් රටටත් ආශිර්වාද පළ කිරීමටත් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ උන්නතිය උදෙසා ආශිර්වාද ලබා ගැනීම උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ පින්කම් මාලාව ඊයේ දිනෙන් ආරම්භ වුණා. ඊයේ රාත්‍රී 9:00ට පමණ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ අංක 117/10 හුණුපිටිය ව්‍යාපාරයේ පිහිටි ප්‍රධාන කාර්යාල පරිසරයේදී මහ සංඝරත්නයේ මූලිකත්වයෙන් සර්වාත්‍රික පිරිත් සජ්ජායනය පවත්වනු ලැබුවා. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට සදාතුක කරඬුව ආයතන පරිසරයට වැඩම කරවීම ප්‍රථමයෙන් සිදු වුණා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ගරු සභාපති රොෂාන්ත කාර්යපිරුම මහතාගේ මග පෙන්වීම මත ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම මහතාගේ මූලිකත්වයෙන් මෙවරත් ආගමික වැඩසටහන් මාලාවේ කටයුතු සිදු කෙරෙනවා. වන්දනීය පූජනීය මහා සංඝරත්නය ඉතාම ගෞරවාදරයෙන් වැඩමවීමයි දැන් සිදු වෙන්නේ. නැසීගිය වින්ස කාර්යපිරම මැතිතුමා තිමති වීරරත්න මැතිතුමා සහ නේසි වීරරත්න මැතිණිය සිහිපත් කිරීමත් පුණ්‍යානුමෝදනා සිදු කිරීමත් මෙම පින්කම් මාලාව හා සමගාමීව සිදු කෙරෙනවා. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිරිත් සජ්ජායනය ආරම්භ කිරීමට ප්‍රථම අනුශාසනාව සිදු කරනු ලැබුවා. ගංගාරාම විහාරස්ථානයට නුදුරෙහි ඇත්තෙම කියනවා නම් අසල්වාසී මාධ්‍ය ජාලයේ හැටියට මාධ්‍ය ආයතනයේ හැටියට සියත මාධ්‍ය ආයතනය අපිට හඳුන්වන්න පුළුවන්. විහාරස්ථානයත් අතිගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්සේත් ඉතාමත්ම ළඟින් සමීපව ඇසුරු කරමින් උන්වහන්සේගේ අවවාද අනුශාසනා අනුව යමින් මේ ආයතනය මේ ගෙවි ගිය වසර ගණනක ඉතිහාසය තුල ආගමික පරිසරය බොහොම හොඳින් භාවිතා කරමින් පාවිච්චි කරමින් ඒ ආගමික වත්පිළිවෙත්වලට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙමින් පවත්වාගෙන ආවයි කියන කාරණාව මම මේ මොහොතේදී සිහිපත් කරන්න ඕන. ඉස්සරහට අපිට ලැබෙන කාලවකවානුව ටිකක් මහන්සියෙන් වැඩ කරන්න ඕන කාලයක් තමයි. අපි අපේ දේවල් ගැන වෙනදට වඩා කතා කරන්න ඕන කාලයක් තමයි එන්නේ. ඒක නිසා අපිට අවශ්‍ය කරන දේ අපේ ගෙවත්තේ හදාගන්න, අපේ දරුවන්ට මේ අපේ කම ගැන කියලා දෙන්න, ඒ වගේම සිරිත්තිරිත් යුතුකම් ගුණධර්ම චාරිත්‍ර වාරිත්‍ර කියලා දෙන්න, ඒවට කාලෙ වෙන් කරන්න බොහෝ දුරට සිදු වෙයි. ඉතින් ඒ සඳහා යන ගමනේදී ස්වාමින් වහන්සේලා හැටියට නිරන්තරයෙන්ම ආශිර්වාදය නුවඩෝ උන්වහන්සේලාගෙන් ලැබෙනවා ඇතේ. අපි මේ ආයතනයේ පවත්වන මේ පිරිත් දේශනාවට අපි වැඩියෙන්ම කැමති මේක කෘතවේදීත්වය පළ කරන කළගුණ සලකන පින්කමක් නිසා. මේ කෘතවේදීත්වය ලෝකේ හරිම අඩු දෙයක්. බුදුහාමුදුරුවනත් ඒක දේශනා කරනවා කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ අස්මින් කි. මේ ලෝකේ කළගුණ දන්නා අය කෘතවේදීත්වය පළ කරන අය ලෝකේ විරලයි කියලා. ඉතින් එවැනි සමාජයක මේ පින්කම ආදර්ශමත් පින්කමක් හැටියට අපි දකිනවා. ඉතාමත් මුහුදර කළා පහුගිය කොරෝනා කාලෙත් මම දැක්කා අපේ විහාරස්ථානය සම්බන්ධ කරගත්ත
දිවයිනේ බොහොමයක් විහාරස්ථාන සම්බන්ධ කරගෙන ඇඳිරි නීතිය තිබිච්ච කාලවකවානුව තුලදී ගෙවල් වලට ගිහිල්ලා බඩු බෙදන ඒවා විහාරස්ථානක බලා ගන්න එක ස්වාමින් වහන්සේලාට දම් පහම් පිරිගන්නන එක ඒ වගේ ගොඩාක් සමාජ සත්කාර මේ වගේ ආයතනික කරනවා විශේෂයෙන්ම මාධ්‍ය ආයතනයක සතු යුතුයකම මේ මිනිස්සු වෙනුවෙන් ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීම සහ වැඩසටහන් විකාශය කිරීම විතරක්ම නෙවෙයි කියන කාරණාව මේ ආයතනයත් ඔප්පු කළත් ගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ මේ අවුරුද්දේ ජී අවුරුද්දේ තමයි අපිට මගේ හැරුණේ අනිත් හැම අවුරුද්දකම ඇවිල්ලා අනුශාසනාවක් කරලා මේ පින්කම සාර්ථක කර දෙන්න උන්වහන්සේගේ දායකත්වය ලැබලා දෙනවා ඉතින් උන්වහන්සේටත් අපි ආශිර්වාද කරමින් ඉක්මන් සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිසතන් තුල තියාගෙන මේ සියලු දෙනාගේමත් මෙලව ජීවිත වාසනාවන්ත වේවා සැපවන්ත වේවා සියලු බලාපොරොත්තු අභිමතාර්ථයන් සඵල වේවා අපිටත් ලංකාවාසී සියලු දෙනාටමත් ලෝකේ මේ කොරෝනා වෛරසයත් එක්ක එකට මැදි වෙලා ඉන්න සියලු දෙනාටමත් සිතක් සාන්තයක් අභිවෘද්ධියක් මුදා වේවා. ඊන අනතුරුව සවුම පංචශීලයේ පිහිටවමින් සර්වාත්‍රික පිරිත් සජ්ජායනය ආරම්භ වුණා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි නමෝස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා ලද තොරතුරක් මත නවගමුව මාපිටිකම ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකින් ගිනි අවි සහ ජීව උණ්ඩතෝගයක් සුවා ගැනීමට පොලිසිය සමත් වුණා. නවගමුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අද පෙරවරුවේ නවගමුව මාපිටිගම කුඩා පාලම අසල සිදු කළ පරීක්ෂාවකින් ගිනි අවි සහ ජීව උණ්ඩතෝගයක් සොයාගෙන තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ රාත්‍රී කාලයේ මෙම පාලමේ සිට ගිනි අවි කොටස් සහ ජීව උණ්ඩ ගඟට විසි කර ඇති අතර මෙම සිදුවීම සියසින්දුට පුද්ගලයෙකු සැකසිතයි පොලිසියට සිදු කළ පැමිණිල්ලකින් අනතුරුවයි මෙම විමර්ශනය සිදු කර ඇත්තේ.
බෝර 12 ගිනි අවියක කොටස් බෝර 12 ජීව උණ්ඩ 16ක් මිලිමීටර 9 පිස්තෝල උණ්ඩ 15ක් සහ හඳුනා නොගත් ගිනි අවියක ජීව උණ්ඩ 63ක් මෙම මෙහෙයුමේදී පොලිස් කිමිදුම් කරුවන් විසින් සොයාගෙන තිබෙනවා. පොලිසිය විනයගරුක ලෙස සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීම තුළින් මෙරට ජනතාවට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට හැකියාව තිබෙන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. පොලිසිය විනයගරුක විදියට වැඩ කරනවා නම් පොලිසිය කාර්යක්ෂම විදියට වැඩ ගන්නවා නම් ඒ රටේ ජනතාවට නිදහසේ ගෞරවයෙන් අභිමාණයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති වෙනවා. අද කුඩු පැකට් එකේ ගාන ඉහළ ගින් තියෙනවා. කුඩු පැකට් එකේ කුඩුවල සංයුතිය අඩු වෙලා තියෙනවා. ඒ වගේම කුඩු හිඟයක් යම් කිසි තරමකට ඇති වෙලා තියෙනවා. මේවා මේ ඉලෙක්ට්‍රික් ස්විච් එකක් ඕෆ් කරනවා වගේ එකපාරට ඕෆ් කරලා දාලා ඔක්කොම නවත්තන්න බෑ. ඒකට කාලයක් ගත වෙනවා. දකුණට එන හයිවේගේ තමයි වැඩි හරියක් කුඩු ප්‍රවාහනය කරන්නේ. මේ උවදුර නැති කරන්න අපේ අනාගත පරම්පරාව මේකෙන් බේර ගන්න මහත්තුරුනේ අපි තමුන්නාසෙලා හැමෝම එකතු වෙලා මේක කරන්න ඕනේ. ඊළඟට පාතාලයේ තිබෙන අවි පෞගේ කාලේ අපි අවි ආයුද විශාල සංඛ්‍යාවක් අල්ලගත්තා. අපි දැන් ඒ කට්ටිය අත්අඩංගුවට අරගෙන දැන් ඒ අවි රිකව කරගෙන යනවා. ඉඩම් මංකොල්ල කෑම් සහ හදිසියේ පෝසත් වීම ගැන හොයන්න වෙනම ඒකකයක් CID එක ඇතුලේ. ටුවරිස්ට් ලයින් ඒරියාස් වල පොලිස් ස්ථාන අධිපතිතුමන්ලා විශේෂයෙන් සැලකිලිමත් වෙන ටුවරිස්ට්ලගේ ආරක්ෂාව ගැන අපි අලුත් ක්‍රමවේදයක් පටන් අරන් තියන වෙනම ටුවරිස්ට් පොලිසියක් මනං අපි අද ඉඳන් හිතරගම්මු දකුණු පළාතේ සම්පූර්ණයෙන් මේ தත්ත්වය උඩු යටිකුරු කරලා මේ අපරාධකාරයෝ අපරාධ රැල්ල ඒ හැම දෙම අපි නැති කළා මේ කුඩු උදුර දකුණු පළාතෙන් අපි නැත්තටම නැති කරනවා සංවිධානාත්මක අපරාධ ජාල ඔක්කොම කඩලා ඒ අපරාධ නැති කරනවා කප්පම් ගැනීම සම්පූර්ණයෙන්ම නැති කරනවා ජනතාව අපේ විශාල දෙයක් බලාපොරොත්තු වෙනවා ඒ ජනතාව විශාල දෙයක් බලාපොරොත්තු වෙන ඒ යන්න තියෙන පෙරහැරේ පෙරගමන් කරුවා ඒ කියන්නේ කසකාරයා තමයි පොලිසිය සරසෝවිය ස්කෝප් සිනමා සොම්නස චිත්‍රපටවල සැප්තැම්බර් මාස 4 වනදා සිට තිරගත වීමට නියමිතයි කාලයේ මේදුමෙන් වැසී සීතල කඳු ශිඛර අතර සැඟව ගිය අපිරහසක අවසන් විනිශ්චය ස්කෝප් සිනමා සහ සරසවිය පුවත්පත එක්ව තිරගතන වූ සිංහල චිත්‍රපට උළෙලක් සැප්තැම්බර් 4 වන දින සිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 4 වන දා සිට 9 වන දා දක්වා චිත්‍රපට 6ක් තිරගත වීමට නියමිතයි. පවුල මොකටද දීුවේ? පිටේ කුළු ඇතුළුවා කියලා. මම කටාරින්නේ. කොහක් ගලේ? මං කෑවා. අනේ රත්තරන් මාමේ මේ අග්ගලේ දුන්නේ උඹට කන්න නෙමෙයි හක්ක පුඹ ගන්න. प्रवीण चित्रपट अध्यक्ष उदयकांत वर्ण सूर्य संकीर्ण මේ චිත්‍රපටයේ උළෙල මං හිතන්නේ අපේ ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයන් අලුත් අත්දැකීමක් මීට කලින් මේ වගේ උළෙලක් පවත්ලා තියෙන්නේ මීට අවුරුදු 30කට පමණ කලින් ඉතින් මේක අලුත් අත්දැකීමක් අද නවපරපුරේ සහ සියලුම ප්‍රේක්ෂකයන්ට ඉතින් මේ සිනමා උළෙල සැප්තැම්බර් 4 වෙනිදා සිට සැප්තැම්බර් 8 වෙනිදා දක්වා පැවැත්වෙන චිත්‍රපට පහක් ප්‍රදර්ශනය කරනවා මගේ ගින්දරේ තුන චිත්‍රපටය ඇතුළුව ඉතින් මම ආරාධනා කරනවා සියල්ලටම මට උළෙල නරඹන්න කැමිනෙන්න එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ 10:12 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබම සුබ
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.